බතරමුල්ල වෝටර් සෙජ්හිදී පැවති රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමේ 2024 හෙද සමුළුවටෙක් වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළා. බස්නාහිර පළාත් ප්‍රධාන සංගනහයක කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමින් වහන්සේ විසින් එක්සත් හෙද සංගමේ යෝජනා ඇතුළත් සංදේශයක් ජනාධිපතිවරයා වෙත බාර දුන්නා. ජනාධිපතිවරයා වෙනුවෙන් අයේෂා සිංහවංශ මහත්මිය රචනා කළ ආශිර්වාදාත්මක ගීතයක්ද මිහිදී එළි දැක්වුණා. රාජ්‍ය අමාත්‍ය සීතා අරඹේ පොළ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන යන මහත්ම මහත්මීන්ද මෙහිදී අදහස් දැක්වුවා. ඔබ මොන දේශපාලන පක්ෂයද ඇහුවත් ඒක නෙමෙයි අපේ යථාර්ථය. අපි තේරුම් ගන්නට ඕනේ අපි ඉන්න ඕන කොතනද, අපි රට යන්න ඕන කොතනද. එහෙනම් මම නම් විශ්වාසයෙන් දාන මොකාමට වෙන්නත් Facebook වල වැහුවත් මම බය නැ කාටවත්. මේ රට ගොඩ ගන්න පුළුවන් එකම නායක රනිල් වික්‍රමසිංහ මහත්මයායි කියලා මම බය නැතුව කියනවා. එතුමා පහුගිය අවුරුදු දෙකේ රටේ දේශපාලනය කරේ නැහැ. එතුමා කරේ බංගලොත්තු රට නැවත සකස් කිරීම සිදු කළා. ඔබ රට ගැන හිතලා අනාගතය ගැන හිතලා පරිස්සමෙන් ක්‍රියා කළ යුතුව තිබෙනවා. උපන් නූපන් දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කරන ජනාධිපතිතුමා තමයි නමවන විධායක ජනාධිපති වෙන්නේ කියලා මම ඔබට ප්‍රකාශ කරමින්. ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේ අසාධ්‍ය තත්ත්වයේ පසු වූ රෝගියෙකු සුවය ලැබෙමින් සිටියේදී වෛද්‍යවරයා මාරු කිරීම සිදු නොකළ යුතු බවයි. මේ ලෙඩා ශෛල්‍ය කර්මය කළා දැන් අපි හදිසි ඒකක වාට්ටුවට ගෙනින් තියෙන්නේ. මම බැලුවේ 20-25 වෙනකොට සාමාන්‍ය වාට්ටුවකට දාන්න ජීවන බර සැහැල්ලු කිරීම. ඊළඟට පුළුවන් නම් 20-26 ටිකට් කපලා යවන්න. ඉතින් අලුතෙන් ඉන්න මේ දොස්තර මහතුරු මොකද කරන්නේ? මට උපදෙස් ගන්න මහා රෝහලට මම කතා කරනවා. IMF මහා රෝහලට. ඉතින් මොකද්ද කරන්න කියලා කොන්දේසි දාලා තියෙනවා. ඉතින් ඒ කොන්දේසි අනුව මම ඒගොල්ලෝ උපදෙස් අනුව වැඩ කරන්නේ. හදිසි ඔක්සිජන් ඕන වුණත් හරි ඒගොල්ලෝ නෙවන්න තියෙන්නේ. ඉතින් ඔය මැදදී වෛද්‍යවරයා වයින් කරනවද? ප්‍රශ්නේ තියෙන්නේ වෛද්‍යවරයා වෛද්‍යාංශයේ සාතිකයක් තියෙනවා. අනික් අයට තියෙන්නේ අර සමාජ විද්‍යා ආචාර්යවරෙක්. එයා ડોක්ටර්නේ. අනික් එක්කෙනා ඉංග්‍රීසි භාෂාවේ ආචාර්යවරයෙක් තව ડોක්ටර් කෙනෙක්. ඔච්චරයි මං අහන්නේ. 20-26 මම බලන්නේ ඔක්කොම අවසන් කරගන්න. එතන ඉඳන් සීග්‍රෙන් දියුණු කරගෙන යන්න. අපිට වෛද්‍ය සංචාරයේ තියන්න බැරිද? අපි කරන්න ඕනේ. අපේ රෝහල් දියුණු කරන්න ඕනේ. අලුත් විෂයමාලා අරගෙන සමාජයට තියෙන විද්‍යාල තවත් වැඩි කරන්න පොයි. වැඩිහිටි ජනතාව වෙනුවෙන් වෙනම අංශයක් තියෙන්න ඕනේ. ආබාධිත අය වැඩිහිටියන් මේ ඔක්කොම එකට දාන්න නැතුව, එක අච්චාරුවක් කරන්න නැතුව අපි බෙදලා කරන්න ඕනේ. මේ ලෙඩාව එක සැරේ ගිහින් දාන්න එපා සාමාන්‍ය වට්ටුවකට. එච්චරමට කියන්න තියෙන්නේ. නැත්තම් සමාජ සේවා ආචාර්යවරයෙක්ට මේක බාර දෙන්න එපා.